अपे सिप्पल यूट्यूब चैनल उपसम दिनाम आयुभवान पिगण। हतर श्रेणी परिसर विषय जलय तेमाव अप्याद जलवाष्पलिन अति प्रयोजन हंदुनागमु जलय रात्करण विट बुबुलु दममी नटन अतर बुबुलु दममी नटन जलय वाष्प वेनवा ඒ විදියට වාෂ්ප වෙන ජල වාෂ්ප වලින් ලබා ගන්නා ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. ජල වාෂ්ප වලින් ලබා ගන්නා ප්‍රයෝජන කොටස් දෙකකට වෙන් කරලා කරුණු හොයලා බලන්න පුළුවන්. මේ විදියට කොටස් දෙකකට වෙන් කරන්නේ අපිට අධ්‍යයනය කරන්න පහසුනිසයි. එක ආහාර වර්ග පිසීම සඳහා ජල වාෂ්ප භාවිතයට ගැනීම. දෙක ප්‍රතිකාර ක්‍රම සඳහා ජල වාෂ්ප භාවිතයට ගැනීම. ජල වාෂ්ප මගින් පිසින ආහාර जलवाष्प मगिन आहार पिसीने जलय भाजनयक लिपमत तियला ए जलय बुबुलु दवमी नटन विट ए भाजनय मत स्टीमर काखो पिट्टु बांबुवक तियला एहमत नत्तन दुए पुते कडपिम्मा गटगहला मेवा मत अदाल आहार तियला හොඳින් වසා ගැනීමෙන් පසු තමයි ජල වාෂ්ප මගින් බොහෝ විට ආහාර පිසගන්නේ. අපි දැන් බලමු මේ විදියට ජල වාෂ්ප මගින් පිසින ආහාර වර්ග කීපයක්. ඉන්දියාප්ප පිට්ටු හැලප लवरिय वंडु आप गोटु पिट्टु वटलापंग पुडिंग वर्ग एलवलु वर्ग तेंबीम एविदियतम दुए पुते අපි දැන් ජල වාෂ්ප මගින් සිදු කරන ප්‍රතිකාර ක්‍රම කීපයකට හඳුනා ගමු. ඔයාලා දන්නවද වේ පුතේ සමහර අවස්ථාවන් වලදී අපිට හිස රදය කිමුහුන් යෑම සෙම් ප්‍රතිශාව වගේ ලෙඩ රෝග හට ගන්නවා. මේ වගේ අවස්ථාවන් වලදී අපි ජලය භාජනයක් ලිප මත තියලා ඒ ජලය භාජනයේ තියෙන ජලය බුබුලු දමමින් නටන තෙක් රත් කරලා ඒන් පිටවෙන හුමාලය ඒ කියන්නේ ජල වාෂ්ප විවිධ ආකාරයට ආශ්වාස ප්‍රාශ්වාස කරනවා ඒ කියන්නේ අපි හුමාලය අල්ලනවා මේ විදියට හුමාලය ඇල්ලුවාම අපට තිබුණු ඒ අපහසුතා බොහෝ දුරට මගහැරිලා යනවා ජල වාෂ්ප ප්‍රතිකාර සඳහා යොදා ගන්නා අවස්ථාවක් විදියට මේක දක්වන්න පුළුවන් ඒ වගේම තමයි දුවේ පුතේ ඔයාලා දන්නවා මේ දිනවල ශීඝ්‍ර ලෙස පැතිරෙන කොරෝනා රෝගය ගැන. ඉතින් මේ රෝගය සඳහා ඉතාමත් වටිනා ප්‍රතිකාර ක්‍රමයක් විදිහට
මේ වාෂ්පැල්ලීම එහෙමත් නැත්නම් දුමැල්ලීම හඳුන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලදී විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා බෙහෙත් පොට්ටනි සකස් කරලා ජල වාෂ්පවලින් තඹ ගන්නවා. ඒ විදිහට තඹගෙන ශරීරයේ විවිධ ස්ථාන ඒ බෙහෙත් පොට්ටනි මගින් තවලා අදාළ රෝග සුව කර ගන්නවා. ඒ වගේම තමයි රූප ලාවන්‍ය ක්‍රමවලදීත් සමහර අවස්ථාවන්වලට ජල වාෂ්ප ප්‍රතිකාර ක්‍රමයක් විදියට භාවිතයට ගන්නවා. උදාහරණයක් විදියට මුහුණේ හටගන්නා කුරුලෑ සුව කිරීමට ජල වාෂ්ප භාවිත කිරීම මෙතනදී දක්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔයාලට දැන් අවබෝධ වෙන්න ඇති ජල වාෂ්ප වලින් ඇති ප්‍රයෝජන මොනවද කියලා. ඉතින් ඔයාලත් මේ ගැන තොරතුරු අධ්‍යයනය කරලා බලන්න ඕනේ. එහෙම කළාම මේ කරුණු තව තවත් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වේවි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.